අද දවසේ අපි මිද්දෙනිය නගරේදී මේ ජන හමුව පවත්වන්නේ මහමැතිවරණයට හරියටම දින 13ක් ඉතිර වෙලා තියෙත් අද දවස පුරාම අනෝරාවැස්සක් මිද්දෙනිය නගරේට ඇද හැලෙද්දි මේ මිද්දෙනිය නගරේ මේ රැස්වීම භූමිය එකම හිස් කොටක් බවට පත් වෙලා තියෙද්දි අපට ධෛර්යයෙන් මහමැතිවරණේ ජයග්‍රහණය කරනවා කියන විශ්වාසයෙන් මේ ජන හමුවේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් කියන සහතිකය අපි දෙන ආදරණීය අම්මේ තාත්තේ අපි වසර 76කට පස්සේ මේ රටේ දේශපාලන ගමන්මග වෙනස් කරන්න දායක වුණු පුරවැසියන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයක් අපි දශක ගණනාවක් මේ බිම තුල විවිධ කැපකිරීම් කරමින් පුරවැසියන් මේ රට වෙනස් කරන්න මේ කැත මේ අවලස්සන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න දෙවන්ත කැපකිරීමක් කරමින් මේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරනු ලැබු මේ වසර 76 ඇතුලේ බලය ගතපු මේ කණ්ඩායම අපේ රටේ ආර්ථිකය අපේ රටේ දේශපාලන සංස්කෘතික දේහය මුළුමනින්ම විනාශ කරද්දී මේ රට ලෝකේ දුප්පත්ම රටවල් අතරට පත් කරද්දී අපට විශ්වාසයක් තිබුණා ඉතිහාසයේ අපට ඡන්දෙ නොදුන්නට මේ රටේ පුරවැසියා යම් නිශ්චිත දවසක මේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයේ විශ්වාස කරනවා කිය ඒ විශ්වාසයෙන් අපි වැඩ කරා සමහර වෙලාවට දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි ජයග්‍රහණ ලැබුවා පසුබැසීම් ලැබුවා හැබැයි මේ හැම අවස්ථාවකම මේ මාතෘ භූමියේ උන්නතිය සඳහා මේ දේශපාලන ව්‍යාපාරය අත් නොහැර මේ වේදිකාවේ ඉන්න පිරිසත් මේ ඉදිරිපස ඉන්න පිරිසත් අත්වල බැඳගෙන දේශපාලනය කරා පෞගිය 2020 මැතිවරණේ අපට 103යි ලැබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 107කට ආසන්න ඡන්දයක් දෙද්දී මුළු රටේම අපට 103යි ඒ වගේම ඡන්ද පතනම 104යි ඒ 104ක ඡන්ද තියාගෙන අපි ඔබත් එක්ක දේශපාලනය කරා මේ මිද්දනිය නගරේ මේ අවට ගම්මානවල ප්‍රවේශියොත් එක්ක අපි දේශපාලනය කරා නිශ්චිත දවසක මේ ප්‍රභු පාලකයෝ මේක දාලා යනවා එදාට මේ රට ගොඩනගන්න දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි ඒ නිසා අපි මේක ධෛර්යයෙන් අල්ලගත්තා ජාතික ජන බලවේගය මේ රටේ පුරවැසියොත් එක්ක එකතු වෙලා රට වෙනස් කරනකම් ධෛර්යයෙන් අල්ලගතපු පිරිසක් මේ වේදිකාව ඉස්සරහත් මේ වේදිකාවෙත් ඉන්නේ නිසා මේක ඓතිහාසික මොහොතක් 103 142 කරා ලක්ෂ 4 ලක්ෂ 56 කරා ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රගතිශීලී නායකෙක් වමේ නායකෙක් අනුරාධ දිසානායක සහෝදරයා ජනාධිපති කරලා අද මිද්දෙනිය නගරේ අපි පුරවලා තියෙන්නේ එනිසා මේක ඓතිහාසික ජයග්‍රහණයක් ඔය ප්‍රධානීය කියාගත්ත පක්ෂ වසර 76ක් දිනුවා මාරුවෙන් මාරුවට මහින්ද මහත්තයා රනිල් මහත්තයා ආයේ මහින්ද මහත්තයා රනිල් මහත්තයා මාරුවෙන් මාරුවට බලය ගත්තා අපට ටිකක් අමාරු මැතිවරණේ ජනාධිපතිවරණේ අපට අමාරුම මැතිවරණේ අපි හැමදාම තුන්වෙනි කණ්ඩායම තුන්වෙනි බලවේග විදිහට අපි ඡන්ද ගත්තා අපට තිබුණ පුරවැසියා පිළිබඳ විශ්වාසයක් මේ රට වටලා ආර්ථිකය කඩාගෙන වැටිලා දරු පැටියට තුන් වේල කන්න නැති කළා අධ්‍යාපන සෞඛ්‍ය බිඳ වැටිලා රටේ අභිමානීය කෙලසලා බිමට සමතලා කරද්දී පුරවැසියා මේ දේශපාලන ව්‍යාපාරයේ ජයග්‍රහණයට අත්ඇල් සපයනවා කියලා විශ්වාසය තිබුණා ඒකත් එක්ක අපි වැඩ කරේ ඒ නිසා තමයි ලාංකීය භූමිය ඇතුලේ පුරවැසියා විශ්වාස කරපු පුරවැසියාගේ නායකයෙක් වෙච්ච පහුගිය 21 වෙනිදා මාලිමා වේනායකයා රටේ සැබෑ නායකයා ලෙස අනුරාධ දිසානායක සහෝදරයා ජනාධිපති ධුරයට පත් කරේ මේ රටේ පුරවැසි එවැනි ජයග්‍රහණයක් අත්පත් කරගෙන මාසික දින 10ක් ගත වෙද්දී අද අපි මිද්දෙනිය නගරයට ඔබ එකතු කරලා තියෙනවා අපි මිද්දෙනිය නගරේ මේ වැස්ස නිසා වැස්ස නොතිබුණා නම් අපට විශ්වාසයි මේ හැම ගමකම පුරවැසියෝ දහස් ගණනින් මේ නගරේ පිරෙන්න එන්න සූදානම් වෙලා හිටියේ මේ ජයග්‍රහණයේ වැළඳ ගන්න මේ ජයග්‍රහණෙත් එක්ක අත්වැල් බැඳ ගන්න ඒ නිසා අපි දිනල් තියෙන මොහොත රට පරිවර්තනය කරා
මුළු සමාජයක් ඉල්ලා හිටපු තරුණය පුරවැසිය ඉල්ලා හිටපු ඒ සිස්ටම් චේන්ජ් එක සමාජ පරිවර්තනය අපි සැප්තැම්බර් 21 චන්ද ප්‍රතිඵලෙන් පස්සේ ආරම්භ කරා ඒක මේවි මේ යථාර්ථයක් වුණා දවසින් දවස දවසින් දවස මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා මේක වැළඳගත්ත මිනිස්සු වැළඳගත්ත විතරක් නෙමෙයි පළවෙනි ඡන්දේ සැප්තැම්බර් 21 දෙවෙනි ඡන්දේ පුංචි ඡන්දේ ඔක්තෝබර් 26 තිබුණා එල්පීඩීඑ ඡන්දේ එල්පීඩීඑ ඡන්දයෙන් මොකද වුනේ එල්පීඩීඑ ඡන්දෙන් පුරවැසිය දෙවෙනි ජයග්‍රහණය දුන්නා එල්පීඩීඑ ප්‍රාදේශීය සභාව විශිෂ්ට ලෙස මාලිමාව දිනවල පුරවැසිය ජයග්‍රහණය තහවුරු කරපු මොහොත ඉරල තියෙන්නේ කොට්ටාස 17යි කොට්ටාස 17න් 15ක් මාලිමාවට දෙකක් වෙනත් පක්ෂවලට කවුද දිනුවේ විද්දනිය මගේ අම්මා තාත්තා කියන්නේ කවුද එල්පීඩීඑ දිනුවේ එල්පීඩීඑ දිනුවේ මාලිමාව සජිත් මහත්තයා කියනවා මාලිමාව දිනුවේ නෑ අපි අහන කවුද දිනුවේ මාලිමාව දිනලා තියෙන්නේ නිසා දේශපාලන කයිවාරු අවසන් කොට්ටාස 17යි 17න් 15ක් පුරවැසි අපට දීලා තියෙනවා ජයග්‍රහණය තහවුරු කරලා මන්ත්‍රී දූර බෙදල යන එකේ ගැටලුවක් තියෙනවා ඒක පනතේ තියෙන දුර්වලතාවයක් හැබැයි මාලිමාවට ඡන්ද 17000යි සජිත් මහත්තයාට ඡන්ද 17000යි සජිත් මහත්තයා දෙවෙනි වටේ පරද්දලා තියෙනවා මාලිමාව ඔසවලා තියෙනවා 14 වෙනිදා ශක්තිමත්ම ආණ්ඩුව හදන්න පුරවැසියා ඡන්ද දෙනවා මාලිමාවට ඒක ස්ථිරයි එනිසා එවැනි මොහොතක අපි ඔබත් එක්ක සම්බන්ධ වෙමින් මේක හදන්න ඕන මාලිමාව එක මරමුණ පුරවැසියගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන එක පුරවැසියා වසර 76ක් බලාපොරොත්තු වෙච්ච රට නිර්මාණය කරගන්න රනිල් මහත්තයලත් එක මහින්ද මහත්තයලත් එක බැරි වුණා එනිසා පුරවැසියට ඕන කරා රටේ පාලනයක් හදන්න පොදු ජනයාගේ ඒ වගේම පුරවැසියට ඕන වුණා පාලකෙක් හදන්න පුරවැසියාගේ ඉතිහාසයේ නායකයෝ හැදුවා අපි දන්න ඉතිහාසයේ මෑතකම තිබුණු ගෝඨාභය මහත්තයා 2019 2019 ගෝඨාභය මහත්තයා දිනුවා ඒ දිනපු එකේ ජයග්‍රහණ සමරුව ඔය වටරවුමේ මහත්තුරු සමරුවා ගෙදර තිබුණු කඩුව ගෙදර තිබුණු තුවක්කුව ගෙදර තිබුණු බෝම්බය අරගෙන ඇවිල්ලා මෙතන වටරවුමේ ප්‍රතිඥා පත්තු කළා කිරිපත් දන්සල් දීලා ගෝඨාභය මහත්තයාගේ ජයග්‍රහණය සමරුවා ඔයිසි මහත්තයාගේ ජිප් එකේ බොනට් එක උඩ නැග්ගා නීති අතට ගත්තා හැබැයි මගේ අම්මා තාත්තා ගෝඨාභය මහත්තයා රටේ පුරවැසියාගේ ජනාධිපති කෙනෙක් උනේ නෑ ඒ නිසා තමයි වසර දෙකම අතරින් ගෙදර ගියේ මේ කැත සංස්කෘතිය වෙනස් කරන්න ඕන වුණා අපි තීන්දුවක් ගත්තා ජයග්‍රහණයේ සමරලා ඡන්ද නොදුන්නු කිසිවෙකුගේ හිත රිදවන්නේ නෑ අපි කියලා අපි වැඩ කරා ඡන්ද ප්‍රතිඵලය ආවා ඡන්ද දිනුවා කිසිවෙකුට අපි හිත රිදෙන වචනයක්වත් කිව්වේ නෑ ප්‍රතිඥා පත්තු කරේ නෑ අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වලා දුන්නා ගත වුණේ මාසයයි දින 10යි මට කියන්න අපේ රටේ අනුර සහෝදරයා කාගේ ජනාධිපතිද කාගේද ජනාධිපති මේ රටේ පුරවැසියාගේ ජනාධිපති වසර 76කට පස්සේ අපට බැරි වෙච්ච ඒ ප්‍රාර්ථනය කෝටි 2,21,00,000ක් වෙච්ච ඡන්දෙ දුන්නු මාලිමාවේ පුරවැසියාගේ ඡන්දෙ නොදුන්නු සජපේ පුරවැසියාගේ ගෑස් එකේ පොහට්ටුවේ හැම අම්මා තාත්තෙක්ගේම ජනාධිපති රටේ නායකයා බවට අනුර දිසානායක සහෝදරයා පත් කරන්න අපට හැකියාව ලැබුණා ඒක තමයි රට ලැබපු ජයග්‍රහණි එනිසා විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලැබමින් තියෙන මොහොතක් දැන් ජනාධිපතිතුමත් එක්ක අනුර සහෝදරයත් එක්ක මේක ඉස්සරහට යන්න ඕන මේක ඉස්සරහට යන්න ඕන දැන් අපට තියෙන්නේ විවේචන නෙමෙයි දැන් අපට තියෙන්නේ විපක්ෂිකාරී බාරය නෙමෙයි දැන් අපට තියෙන්නේ මේ රට හැදීමේ කාර්යභාරය දැන් අපි ආණ්ඩුවේ අපි හදලා තියෙනවා කැබිනට් එකක් 3 දෙනයි අවුරුදු 5කට වගකින විධායක ජනාධිපති එනිසා මගේ අම්මා තාත්තා මතක තියාගන්න දැන් තියෙන්නේ මාලිමාවේ ආණ්ඩුවක් ඒක වෙනස් වෙන්නේ නැහැ 14 වෙනිදා ශක්තිමත් වෙනවා 14 වෙනිදෙන් පස්සේ ලාංකීය භූමියේ
ඔබ වෙනුවෙන් වැඩ කරන ඔබේ ප්‍රාර්ථනා ඉටු කරන ශක්තිමත්ම ආණ්ඩුව අපි හදනවා ඒ සඳහා හත්කල් බඳ ගන්න කියලා අපි ආරාධනා කරන්න ආවි මේක දෙවන්ත ජයග්‍රහණයක් හම්බන්තොට දිස්ත්‍රික්ක ඉතාම සස්ත්‍රික භූමියක් මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ලාංකීය භූමිය අතර තියෙන ස්වභාවික භූ විෂමතා ලක්ෂණ සියල්ල තියෙන දිස්ත්‍රික්කයක් ඉතාම සස්ත්‍රික බිමක් तिस्समहारामे हम्मंतर बेरलीहल उंगम पावकरगे नेद्दी तिकाक वैडी उस्नात्त्याक तिमुनाट हेन गोवितन सरुवट करन भूमिया वगेम वी गोवितन सरुवट करन भूमिया ए भूमिया पावकरगे ने किलोमीट दहयाक पहलवाक केद्दी मित्तिनी नगरे पावकरला कटुवन पावकरन कोट तेत्कलापिय लक्षण लोके होंदम कुरुंदु वेवेन्ने कटुवन लोके होंदम रबर लोके होंदम ते මෙසියල්ලෙන් සපිරි භූමියක් එවැගේම එහා පැත්තෙන් සංචාර කලාපේ එවැගේම දීවර කර්මාන්තය හම්බන්තොට දිස්ත්‍රික්කේ තාම පොහොසත් දිස්ත්‍රික්කයක් හැබැයි මතක තියාගන්න ඕන මේ පාලකයෝ මේ සම්පත්තික කළමනාකරණය කරේ නැහැ අපි දුප්පත්ම දිස්ත්‍රික්ක වලින් එකක් බවට මේ පාලකයෝ පත් කරා මේ සම්පත්තික කළමනාකරණය කරන් ගොවියගේ ගොවි අම්මා තාත්තගේ නිෂ්පාදන වැඩි කරන් කෘෂි කර්මාන්තය දියුණු කරන්න මේ පාලකයෝ සැලසුම් ඇදුවේ නැහැ. කෘෂිකර්මයේ බිඳ වැටුණා. අපේ ප්‍රදේශයේ තමයි හම්බන්තොට දිස්ත්‍රික්කේ හොඳම පොල්ව ගාව තියෙන්නේ වීරගැටිය සහ වලස්මුල්ල කටුවන කියන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය. අද පොල් මිල වැඩි. රනිල් මහත්තයා ඇවිල්ලා කියනවා පොල් ගෙඩි 150යි. අනුරට බෑනේ පොල් මිල අඩු කරන්න. රනිල් මහත්තයා දන්නේ නැහැ. මේ පොල්ව ගාවේ හිමිකරුවා රනිල් මහත්තයා. ඒ පොල්වගාවට තමයි සුදු මැස්ස ගහලා තියෙන්නේ. ඒ පොල්වගාවට තමයි මයිට ගහලා තියෙන්නේ. ඒ පොල්වගාව තමයි රිලවුන්ගෙන් ලේනුන්ගෙන් විනාශ වෙන්නේ. ඒ පොල්වගාව තමයි රනිල් මහත්තයලා මහින්ද මහත්තයලා විශාල ඉඩම් ලෙස තිබිච්චා කැබලි කරලා පොල්වගාව විනාශ කරා පොල් ලස්සන්න නැහැ. කිසි නිලධාරියෙක් මැදිහත් වෙලා ඔබේ පොල් ලස්සන්න රැක්කේ නැහැ. ගෙඩි 100ක් හැදුනොත් 90ක් 10ට 10යි කඩා ගන්න. ඒ 10ට තමයි රුපියල් 150 මිල හැදලා තියෙන්නේ. හැබැයි රනිල් මහත්තයාගේ ආණ්ඩුවේ පොල් පරිශ්‍රයට අදාළ නිලධාරි මැදිහත් කරවලා ඒකට විසඳුම් හෙව්වේ නැහැ. එහෙම කළා පොල් ගෙඩිය රුපියල් 50 වුණාම රනිල් මහත්තයා අහනවා කෝ පොල් මිල අඩු කරේ නැහැ. පොල් ගෙඩියක් හැදිලා පැහෙන්න යනවා මාස 3මාරක්. පොල් ගෙඩිය හැදිලා පැහෙන්න මාස 3මාරයි. හැබැයි අනුර සහෝදරගේ පාලනයේට මාස 1යි. ඔක රනිල් මහත්තයර මතක නැහැ. අපි සහතිකයක් දෙන ඔබට පොල් මිල අඩු කරන්න ඕන. පොල් මිල අඩු කරන්න නම් ඔබේ පොල් ලස්සන රකින්න පොල්ව කාට තියලා දෙන ලෙඩ රෝග ටික තුරන් කරන්න ජාතික ජන බල වේගය වගකීමක් විදියට අරගෙන ඔබේ පොල් නිෂ්පාදනය වැඩි කරලා පොල් ගෙඩියට සහන දෙන්න වැඩ පිළිලක් අපි හදනවා මාසයක් දෙකක් අමාරුවෙන් යන්න වේ. සයිම තත්වයක් තියෙන. මේ ප්‍රදේශවල නාස්ති කරපු කුස්කර්මයක් තියෙන. इनसमी गोड़नगंडोड अध्यापन गोड़नगंडोन सौख्य गोड़नगंडोन तरण तरण अंत व्यवसाय गोड़नगिन्न वेड पिदंडोन मे गम्मानो दक्षता तरुण हेब ये दक्षता संगवगिन ओंगे तरुण काल मेदिवियमला वेडिट वयोवृद्धवेला मेरे मीरा ऊन तर ये तारुण अलुदिन्न ඒ නිර්මාණශීලීත්වය මේ රටට යොදා ගන්න ඔය වසර 76 පාලකයෝ සමත් වුණේ නැහැ. අපි සහතිකයක් දෙනවා මිද්දෙනී තරුණ තරුණියන්ට ව්‍යවසායක විදිහට ගොඩනගෙන්න ව්‍යාපාර ආරම්භ කරන්න ප්‍රාග්ධනය තාක්ෂණය දැනුම වෙළඳපළ දෙනවා සූදානම් වෙන්න රටේ කොටස්කාරය විදිහට නිෂ්පාදනය කරන්න මාලිමාව 14 වෙනිදෙන් පස්සේ ඔබ වෙනුවෙන් වැඩසටහන් බිමේ ක්‍රියාත්මක කරනවා කියලා සහතිකය අපි දෙනවා. මේක හදන්නේ එහෙම ව්‍යාපාරිකයන්ට අත දෙන්න ඕන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය එයාට අවශ්‍ය නීතිමය පහසුකම් හදලා දීලා මිද්දෙනිය නගරේ ව්‍යාපාරික ප්‍රජාව රටේ ව්‍යාපාරික ප්‍රජාව ආර්ථිකයට තව තවත් ශක්තිමත්ව මේකට සම්බන්ධ කරගන්න ඕන මිද්දෙනිය නෑ ලෝකෙට බඩු සපේන අපනයන කරන ව්‍යාපාරික මතක තියාගන්න මේ වසර 76 පාලකයෝ පරද්දලා විතරක් මදි මේ කරපු හානියට लंका होंद गंभीरस्थिकती कटुअन लंका होंद गंभीरस्थिन मे बिमे मतगति आगंडोन मे बिमे गंभीर किलो लक्ष पनाहट कोटिकटासन प्रमाण
අවුරුද්දක නිෂ්පාදනය වෙනවා එක ව්‍යාපාරිකයෙක් අපට හදා ගන්න බැරි වුණා ලෝකෙත් එක ගනුදෙනු කරන ගම්බිරි සපනයන කරන ව්‍යාපාරිකයෙක් එහෙම නායකයෝ ඉන්නේ අම්මන්තර ඇමතිකම් අරගෙන ඉයල පුටුව වලට ගිහිල්ලා ජනාධිපතිකම් ගත්තා හැබැයි ව්‍යාපාරිකයෝ කොට නැගුණේ අපි වගකීමක් ඉදිරියට පවර ගන්නු මාලිමාව යාණ්ඩුවක් අපි හදමු අපි ආරාධනා කරන මිද්දෙනී ව්‍යාපාරිකයන්ට ලෝකෙට අපනයනය කරන්න පුරුදු ගම්බිරිස් අපනයනය කරන ව්‍යාපාරිකෙක් විදියට ගොඩනගින්න අවශ්‍ය කරන පහසුකම් ටික මාලිමාව යාණ්ඩුවකින් සපයනවා කියන සහතික අපි දෙනවා එහෙම වුණොත් විතරයි ගම්බිරිස් වලට හොඳම ඉලක්කෙන් අපි මේක හදමු හදන්න අපි අත්වැල් බඳගමු ඒ සඳහා ධෛර්යයෙන් වැඩ කරමු මේක තියෙන්නේ පුරවැසිය ගැති පාර්ලිමේන්තුව හදන්න ඕන පාර්ලිමේන්තුව කියන්නේ විවස්ථා දායකය විවස්ථා දායකයට පැවරලා තියෙනවා නීති හැදීමේ බලය විවස්ථාවේ තියෙන පැවරුණු වගකීම් අතර පාර්ලිමේන්තුවට තියෙනවා ප්‍රධාන වගකීම් දෙකක් එකක් මූල්‍ය බලය එකක් නීති සම්පාදනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට යවන්න ඕන නීති හදන්න පුළුවන් නීතිර ගරු කරන ඒ වගේම නීතිර යටින් ඉන්න දේශපාලකයෝ අපේ රටේ එහෙම නැහැ අද දවස ගානේ අහුවෙනවා රටේ නීති උල්ලංඝනය කරමින් සැප වාහන පැදපු මන්ත්‍රීවරු අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නවා මරණීය දඬන නියමිත අපරාධකාරයෝ අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කප්පම් අරගෙන අධිකරණ වැරදි කරුව වෙච්ච දේශපාලකයෝ ලෝකේ තියෙන දූෂිතම ලෝකේ තියෙන අපරාධකාරින්ගේ පිරුණු පාර්ලිමේන්තුව ලංකාවේ ඒක තමයි පහුගිය මාසේ 24 විසිරෙව් මං අහනවා මිද්දෙනි ඔබෙන් අපි හදනවද නැවත ඒ වගේ එකක් අපි හදන්න සූදානම් නැහැ අපි හදමු නීතියට යටින් ඉන්න දේශපාලකයන් ආණ්ඩුවක් අපි හදමු පුරවැසිය වෙනුවෙන් නීති හදන පාර්ලිමේන්තුවක් අපි හදමු ඔබේ බදු මුදල් ටික රැකලා දෙන පාර්ලිමේන්තුවක් ඒ සඳහා අපි අත්වැල් බැඳගමු ඒ සඳහා අපි ධෛර්යයෙන් වැඩ කරමු හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු 7යි අපි වැඩ කරමු අපි වැඩ කරමු බිමේ ඇති වෙලා තියෙන වෙනස පුරවැසියගේ මැද ඇත්වීම සජබෙට ඡන්දෙ දුන්නු පොහට්ටුවට ඡන්දෙ දුන්නු ගෑස් එකට ඡන්දෙ දුන්නු සියලු පුරවැසියෝ අත්වැල් බැඳගෙන තියෙනවා ඒ නිසා අපට ස්ථිරයි මන්ත්‍රී දුර 7යි 7න් 6ක් ගන්න පුරවැසියා වැඩ කරමින් තියෙනවා ගමම එකතු වෙමු ඔක්කොම එකතු වෙලා ඡන්දෙ දාමු 7න් 7යි හම්බන්තොට බේත්තයි ලංකා ඉතිහාසයේ හොඳම ප්‍රතිඵලය අපට හම්බන්තොටින් ගේන්න පුළුවන් අපි ඒ සඳහා වැඩ කරමු ඔබේ දරුවා වෙනුවෙන් රටක් හදන්න ඔබේ තරුණ දුව පුතා වෙනුවෙන් රටක් හදන්න අපි ධෛර්යයෙන් වැඩ කරමු ඒ සඳහා අපි අත්වැල් බැඳගමු ඡන්දෙ දෙන්න විපක්ෂේ කවුරුවත් නැහැ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විපක්ෂයේ සියලු දෙනා හාන්සි සියලු දෙනා ධෛර්යයෙන් බිඳ වැටිලා සියලු දෙනා කඩාගෙන වැටිලා දේශපාලනය අත්හැරලා අහු මුළුවල 3-4 දෙනා තියාගෙන දේශපාලනය කරනවා එනිසා මහත්තයෝ අපි කියනවා දේශපාලන පිටිය වෙනස් වෙලා මිනිස්සු දහස් ගණනින් මාලිමාවත් එක්ක එකතු වෙලා ලක්ෂ ගණනින් එකතු වෙලා එනිසා අමරවීර මහත්තයලා චානක මහත්තයලා කේලිය රකින්න විශ්වාස භංගි ගෙනාපු වෙලාවේ පුරවැසියට විරුද්ධව හම්බන්තොට අම්මා තාත්තට විරුද්ධව කෙහෙලිය වෙනුවෙන් ඡන්දෙ දුන්නා ඒ ඡන්දෙ දුන්නු සියලු දෙනායකට තියලා පරද්දලා හම්බන්තොට පුරවැසිය වෙනුවෙන් නීති හදන අත උස්සන අරගල කරන ගලප්පති සහෝදරල ඇතුළු පාර්ලිමේන්තුවට මාලිමාවේ කණ්ඩායමක් යවන්න අත්වැල් බැඳගමු කියන යෝජනාව අපි කරමු අපි ඒ සඳහා වැඩ කරමු ඒ සඳහා අපි ධෛර්යයෙන් වැඩ කරමු මේක අපට ලැබුණු සරණමේ අවස්ථාව මේ ජයග්‍රහී අවස්ථාව අපි අපේ රටේ ජයග්‍රහණය වෙනුවෙන් පාවිච්චි කරගමු මේ සම්මිද්දෙනිය මගේ අම්මා තාත්තට ආරාධනා කරන මේ සදා ආරාධනා කරමින් මට පැවරුණේ ඔබ හැම දිනම පිළිගැනීම විශේෂයෙන්ම මේ අවස්ථාවට වැඩමවා දාල අපට හැමදාම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් පුරවැසි ජයග්‍රහණ සඳහා අපට ධෛර්යය සපයන උඩා පොළ හිමි පරම්පරාව නියෝජනය කරන අති ගෞරවනීය වකමුලේ උදිත නායක ස්වාමින් වහන්සේ දෙපා නෙමද මිදිනිය ප්‍රජාව වෙනුවෙන් ජාතික ජන බලය වෙනුවෙන් පිළිගනු ලබනවා ඒ වගේම මේ අවස්ථාව සාර්ථක කරගන්න හම්බන්තොට පුරවැසියට හැමදාම නායකත්වය දුන් හම්බන්තොට පුරවැසිය වෙනුවෙන් තමන්ගේ දේශපාලන ජීවිතේ හැමදාම අරගල කර ලාංකීය භූමියට අලුත්ම අලුත් නැවුම් දේශපාලන සංස්කෘතියක් හඳුන්වලා දුන්නු අපේ කණ්ඩායමේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආදරණීය ගලප්පත් සහෝදරයතා ගෞරවයෙන් පිළිගනු ලබනවා ඒ වගේම මේ අවස්ථාවට සැපෙමිනි ජාතික ජන බලවේගයේ
ප්‍රාදේශ සභාව අපේක්ෂක සහෝදරවරු සහෝදරියන් ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික් විධායක සභික සහෝදරවරු සහෝදරියන් ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් මේ ස්ථාන පැමිණි උපුල් අපේවරණ මැතිතුමන් ඇතුළු වේදිකාවේ අසුන්ගෙන සිටින සියලු දෙනා පිළිගනු ලබනවා ඒ වගේම මිද්දෙණියේ ප්‍රදේශවාසී මගේ අම්මා තාත්තා ආදරණීය සහෝදර සහෝදරියන් දූ දරුවන් ඉතාම ගෞරවයෙන් ජාතික ජන බලවේග ඉදිරියට පිළිගනු ලබනවා එවගේම මිද්දෙණියේ පොලිසියේ ස්ථානාධිපතිතුමන් එවගේම නිලධාරීතුමන්ලා තුමියන්ලා සියලු දෙනාම මේ අනෝරා වැස්සේ අපේ ආරක්ෂාව තහවුරු කරමින් මේ ස්ථාන පැමිණ සිටිනවා ඒ සියලු දෙනාම ගෞරවයෙන් පිළිගනු ලබනවා එවගේම මාධ්‍යවේදී මහත්වරු සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගනු ලබනවා එවගේම මේක අහන මේ ප්‍රදේශයේ තනින් තන මිවිස් වැස්සෙන් ආරක්ෂාවෙන් රැඳිලා ඉන්න මගේ ආදරණීය අම්මා තාත්තා එවගේම මෙතනින් ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගනිමින් අපි ඔබට ආරාධනා කරනවා 24 වෙනිදා ජයග්‍රහණය අපේ අවුරුදු 5ක් මේ රටේ පුරවැසියට වැඩ කරන්නේ මාලිමාව අස්සසුම දෙන්නේ මාලිමාව සමෘද්ධිය දෙන්නේ මාලිමාව තරුණ තරුණියන්ට රැකියා හදන්නේ මාලිමාව ආර්ථිකය හදන මාලිමාව මෙන්න මේ ජයග්‍රහණය වඩා ශක්තිමත් ජයග්‍රහණයක් කළා සමානුපාතික මැතිවරණ ක්‍රමයක් යටතේ පක්ෂයකට ලබා දෙන තනි පක්ෂයකට ඒක මතක් කරන්න ඕන අපි දිනන්නේ තනි පක්ෂයක් මාලිමාව කියන්නේ එකම එක දේශපාලන පක්ෂයක් ඒ නිසා තනි පක්ෂයකට වැඩිම മന്ത്രി ධූර ප්‍රමාණය ලබා දෙන මැතිවරණයේ බවට 14 වෙනිදා මැතිවරණයේ පත් කරමු ඒ සඳහා තෙල් වඳගමු ඒ සඳහා ඡන්ද පෙට්ටි පුරවමු ඒ සඳහා ඔබට ශක්තිධාරි ප්‍රාර්ථනා කරමින් ජාතික ජනබලයකට ජය වේවා මාලිමාවට ජය වේවා පුරවැසියට ජය වේවා ලක්මාතාව දිනේවා බොහොම ස්තුතියි